නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබට මතකයි අපේ අල්ලපු රට ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දෙ දුන්න. අපේ අල්ලපු රට මේ බටහිර නෙමෙයි, අපේ අල්ලපු රට ඉන්දියාව. ඒ විතරක් නෙමෙයි, යුරෝපීය සංවිධානයෙන් අපිට තහංචි ආර්ථික සම්බාධක පනවලා තිබ්බා. ඇමරිකාවෙන් අපිට විරුද්ධව යෝජනාවගෙන. ඉතින් මෙන්න මේ වගේ අපේ ජාත්‍යන්තරයේ මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙලා තිබ්බ කාලයක්. අපි බොහොම අමාරුවෙන් කාවත් පාවා දෙන්නේ නැතුව, රණවිරුවම පාවා දෙන්නේ නැතුව, ඒ දවස්වල ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඈ අර විදුලි පුටුවක් ගැන කතා කරා නිතර වේදිකාවේ. එදා ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධානම මාතෘකාවක් වුණේ විදුලි පුටුව. ඒ තරම් ලොකු බලපෑමක් ජාත්‍යන්තරයෙන් ලැබුණා. අද එහෙම දෙයක් අහන්නත් නැහැ. හැබැයි එතුමන්ලා ගනුදෙනු කරන ආකාරයේදී නැවතත් මේ රට ජාත්‍යන්තරයට අර්බුදකාරී තත්වයකට, ජාත්‍යන්තරය අපිව කොන් කරන තත්වයකට, ජාත්‍යන්තරයෙන් අපිට ආර්ථික සම්බාධක ඇති කරලා අපිට ජාත්‍යන්තර වශයෙන් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවීමක් ඉදිරියේදී සිදුවේවි කියන ඒ සැකය අපිට තියෙනවා. මොකද එතුමන්ලා ගනුදෙනු කරපු ආකාරය තමයි, පෞගිය කාලයේ ගනුදෙනු කරපු ආකාරයෙන්ම තමයි ඉදිරි අනාගතයේත් ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක අපිට ඊයේ දැනගන්න ලැබුණා. Breaking.lk